තෙරුවන් සරණයි ආයුබෝවන්. දහම් පාසල් කෙටි සටහන් 6 ශ්‍රේණිය 7 වෙනි පාඩම. පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාවෙන් තමයි මේ පාඩම් පුංචි දරුවන්ට ඉදිරිපත් කරන්නේ. පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව ගොඩක් දහම් කාරණාවන් පිළිබඳව සාකච්ඡා කරන දහම් අධ්‍යාපනික YouTube නාලිකාවක්. ඉතින් මේ නාලිකාවෙන් ඔබට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. මේ තියෙන්නේ අපේ නාලිකාව. පිරිවෙන දහම් පාසල කියන නාලිකාව. මේ නාලිකාවේ අපි දැනට නිර්මාණය කරලා තියෙන පාඩම් තමයි මේ ඔබ දකින්නේ. කොහොමද මේ පාඩම් වලට ඔබ සම්බන්ධ වෙන්නේ? මේ පාඩම් බලන්න කියලා මම කියලා දෙන්නම්. මෙන්න මෙහෙම YouTube එකේ සර්ච් කරන තැන පිරිවෙන දහම් පාසල කියලා ටයිප් කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට ලාංඡනයක් එක්ක පිරිවෙන දහම් පාසල කියලා ඔබට දැක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා හෝම් වීඩියෝස් ප්ලේලිස්ට් ඔය විදිහට මාතෘකා ටිකක් තියෙනවා. ඉතින් මේ අතරින් වීඩියෝ කියන එක ක්ලික් කරන්න ඊට පස්සේ මේ පාඩම් හැම එකක්ම ඔබට බලා ගන්න පුළුවන්. අතාල පාඩම් තෝරගෙන හරිම පහසුවෙන් හරිම ආසාවෙන් ඔයාලට පාඩම් කරන්නට පුළුවන්. හරි. අපි බලමු. හත්වෙනි පාඩම අපි සැදැහැතියෝ වෙමු. පාඩමේ නම තමයි අපි සැදැහැතියෝ වෙමු. සැදැහැසිත කියලා කියන්නේ එහෙම නැත්නම් ශ්‍රද්ධාවන්තකම කියලා කියන්නේ. සැදැහැති බව කියලා කියන්නේ ශ්‍රද්ධාවන්තකම. ශ්‍රද්ධාවන්තකම කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව, ධර්ම රත්නය පිළිබඳව, සංඝ රත්නය පිළිබඳව ගුණ දැනගෙන ඒ ගුණ විශ්වාස කරමින් තුනුරුවන් කෙරෙහි ගෞරව දක්වන එකට. තුනුරුවන්ගේ ගුණ දැනගෙන තුනුරුවන් කෙරෙහි ගෞරව දක්වන එක, ඒ වගේම ගුණ විශ්වාස කරන එක තමයි සදැහැති බව කියලා කියන්නේ. එහෙනම් අපි සදැහැති අය බවට පත්වෙන්නට ඕන කොහොමද කියලා මේ පාඩමේදී කියලා දෙනවා. ඉතින් දඹදිව පැලලුප් නුවර හිටියා කුමාරිකාවක්. මේ කුමාරිකාව හරිම ශ්‍රද්ධාවන්තව ක්‍රියා කරපු කෙනෙක්. කවුද මේ කුමාරිකාව? බුද්දේනියා කියන කුමාරිකාව. බුද්දේනියා කියන කුමාරිකාවගේ ප්‍රධානම ලක්ෂණය තමයි ශ්‍රද්ධාවන්තකම. මේ කුමාරිකාව හිටියේ ඉන්දියාවේ දඹදිව පැලලුප් නුවර. හොඳයි, ඊළඟට දෙවනි අංකය බලන්න. බුද්දේනියා 87 කෝටියක ධනයකට හිමිකාරියක් වෙච්ච කෙනෙක්. කොච්චරක්ද ධනෙ? කොච්චරක් තිබුණ කෙනෙක්ද? ධනෙ තිබුණා 87 කෝටියක්. කෝටි 87ක් තිබුණා. බුද්දේනියාට ධනෙ තිබුණු ප්‍රමාණය බලන්නකෝ. ඉතින් ඒ තරම් ධනෙ තිබුණු කෙනෙක් හරිම ශ්‍රද්ධාවෙන් තමයි ක්‍රියා කරන්නේ. කුමාරිකාව දිනපතාම ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගන්න යන්න පුරුදුව හිටියා. 87 කෝටියක් ධනෙ තියෙන බුද්දේනියා කියන මේ කුමාරිකාව මොකද කරන්නේ? දිනපතා පුරුද්දක් විදිහට ශ්‍රී මහා බෝධීන් වහන්සේ, අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ පිටදීලා බුද්ධත්වයට පත්වෙච්ච බෝධීන් වහන්සේ තමයි ශ්‍රී මහා බෝධීන් වහන්සේ. ඉතින් මේ බෝධීන් වහන්සේ ගාවට ගිහිල්ලා වැඳ පුදාගෙන එන්නට පුරුද්දක් කරගෙන හිටියා. බලන්න කොච්චර සල්ලි තියෙන කෙනෙක්ද කියලා. එහෙනම් එච්චර සල්ලි තියෙන කෙනෙක් වුණත් ශ්‍රී මහා බෝධීන් වහන්සේ ගාවට ගිහිල්ලා ඒ විදිහට වැඳ පුදාගන්නේ ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආශිර්වාදයේ තියෙන නිසා. බුද්දේනියා කුමරිය දිනපතාම ශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනා කිරීමට ගියේ ඇය තුළ ඉමහත් ශ්‍රද්ධාවකිනි. ඉතින් මේ බෝධීන් වහන්සේගෙන් ආශිර්වාද ලැබෙනවා. මේ බෝධීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට සෙවණ ලබා දුන්නු බෝධීන් වහන්සේ කියන ශ්‍රද්ධාවෙන් තමයි බුද්දේනියා හැමදාම ශ්‍රී මහා බෝධීන් වහන්සේ ගාවට ගිහිල්ලා වැඳුම් පිදුම් කරන්නේ. පස්වෙනි අංකය, කරදර වලින් ආරක්ෂා වීමට මේ ගුණධර්ම බොහෝසේ බුද්දේනියා කුමරියට උපකාරී වුණා. සල්ලි මිල මුදල් කොච්චර තිබුණත් දුවේ පුතේ, අපිට එක එක විදිහේ කරදර සිද්ධ වෙන්න පුළුවන්නේ. ඉතින් ඒ විදිහේ විවිධ කරදර බාධක සිද්ධ වෙන එකෙන් මේ බුද්දේනියා කුමාරිකාව බේරුණේ, ආරක්ෂා වුණේ මොකක් නිසාද? දිනපතාම නිතරම ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගන්නට ගියපු නිසා. මරණින් මතු ඇය දෙව්ලොව උපන්නා. මරණින් පස්සේ කොහෙද ගිහිල්ලා මේ බුද්දේනියා ඉපදුනේ? බුද්දේනියා ගිහිල්ලා ඉපදුනේ දිව්‍ය ලෝකේ. ඉතින් බලන්න කොච්චරනම් ප්‍රයෝජන, කොච්චරනම් ආශිර්වාදයක්
මේ බෝධීන් වහන්සේට වැඳුම් පිදුම් කිරීම නිසා බුද්දේනියා ලබා ගත්තද බුද්දේනියාට මේ හැම දෙයක්ම ලැබුණේ දුවේ පුතේ ශ්‍රද්ධාවෙන් ක්‍රියා කරපු නිසා අපිත් ශ්‍රද්ධාවෙන් කටයුතු කරන්නට ඕනේ ඉතින් සදහැවතුන් තුල පවතින ගුණාංග තුනක් ගැන පාඩමේ කියලා දෙනවා මොනවද මේ ශ්‍රද්ධාවන්ත කෙනාගේ ලක්ෂණ තුන පළවෙනි ලක්ෂණය සිල්වතුන් දැකීමට කැමති සිල්වත් භික්ෂුන් වහන්සේලා එහෙම නැත්නම් සිල්වත් ගිහි කෙනෙක් වෙන්න පුළුවන් ඒ විදිහට සිල්වත් අයව දකින්න කැමති ඊළඟට තවත් ලක්ෂණයක් තමයි සදහැවත් කෙනාගේ ලක්ෂණය බණ අහන්න කැමති බණ අහන්න ධර්ම දේශනා ශ්‍රවණය කරන්න කැමති ඊළඟට මසුරු නැතිව දන් දෙන්න කැමති මසුරුකමක් නැතිව දානේ පූජා කරන්න දානේ දෙන්න පරිත්‍යාග කරන්න ඒ වගේ දේවලුත් තියෙනවා ඔන්න ලක්ෂණ තුන මේ ලක්ෂණ තුන ගාතාවකුමුත් ගාතාවක් තුලිනුත් ගාතාවකිනුත් පාඩමේදී කියලා දීලා තියෙනවා දසන්සන කාමෝ සීලවතං සද්ධම්මං සෝතු මිච්ඡති විනේය මච්ඡේර මලං සවේ සද්ධෝති උච්චති ඒ විදිහට තමයි ගාතාව සඳහන් වෙන්නේ දස්සන කාමෝ සීලවතං සීලවතං දස්සන කාමෝ සිල්වතුන් දකින්න කැමති සද්ධම්මං සෝතු මිච්ඡති සෝතු කියලා කියන්නේ සෝතු ඉච්ඡති අහන්න කැමති කියන එක ඉච්ඡති කියලා කියන්නේ කැමති කියන එක සද්ධම්මං සද්ධර්මේ ධර්මේ විනය මච්ඡේර මලං මච්ඡේර මලං ඒ කියන්නේ මසුරුකම දුරු කරපු කෙනෙක් සවේ සද්ධෝති උච්චති ඒ විදිහට ක්‍රියා කරන කෙනා පුද්ගලයා ශ්‍රද්ධාවන්තයෙක් කියලා කියනවා සිල්වත් උතුමන් දකින්නට කැමති නිබාන්දව සඳහම් ඇසුමට කැමති මසුරු නැතුව දන් දීමට කැමති සදහැගුණය ඇති බවින් කියවේයි ඒ විදිහට මේ ගාථා ධර්මයේ අදහසත් ලස්සන කවියකින් කියලා දීලා තියෙනවා ඉතින් මේ පාඩමේ කියලා දුන්නු වැදගත් වෙන කරුණු ටික හොඳින් මතක තියාගන්න. අමතක වුණොත් ආයෙත් බලන්න. ඉතින් පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාවෙන් අපි ඔබට ඉදිරිපත් කරන්නට යෙදුනේ දහම් පාසල් කෙටි සටහන් 6 ශ්‍රේණියේ 7 වෙනි පාඩම. ඊළඟ පාඩමයි අපි ඉක්මනටම පුංචි ඔයාලට කියලා දෙන්නට සූදානමින් සිටින්නේ අපේ නාලිකාවත් එක්ක දිගටම රැඳිලා ඉන්න අපි හොඳ දේවල් යහපත් දේවල් ගොඩක් හොඳට ලස්සනට ඉගෙන ගනිමු ලොකු වුණාට පස්සේ හොඳ දහම් දැනුමක් තියෙන හොඳ ගුණවත් දරුවෝ පිරිසක් බවට පත් වෙන්න අම්මලා තාත්තලා ගොඩක් සතුටු වේවි එහෙමනම් දුවේ පුතේ අපි ඊළඟ පාඩමෙන් හමු වෙමු ඔයාලා හැම දිනාටම තෙරුවන් සරණයි